Starkitchen LK. සුබ දවසක් ඔයාලට. අද මං අරන් ආවේ අලතෙල් එකක් හදාගන්න විදිහ. විශේෂ උත්සව අවස්ථාවකට අමුතෙක් කෙන වෙලාවට නැතුම් බැරි ඩිෂ් එකක් නේ අලතෙල් කියන්නේ. ඉතින් මේ කවුරුත් ආස අලතෙල් එක රසට හදාගන්න හැටි තමයි අද මං අරන් ආවේ. අපි එහෙනම් වීඩියෝ එක පැත්තට යමු. අවශ්‍ය ද්‍රව්‍ය බලමු. මම මෙතන සාමාන්‍ය ප්‍රමාණයේ අලගෙඩි 6ක් තඹලා අරන් තියෙනවා. ඒ ටික මේ විදිහට පොත් ඇර ගන්න ඕනේ. අල ටික ඔක්කොම පොත් වල සුද්ධ කරගෙන තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේ විදිහට පොත් ඇරලා සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට කපාගත් අල. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා රාම්ප, කරපිංචා, අමු මිරිස්, කපාගත බිලුණු ගෙඩියක්, කුරුදු පොත්තක්, එනසල් දෙකක්, කරඹු නැටි දෙකක්, ලුණු කුඩු, කහ කුඩු, කෑලි මිරිස්, උම්බලකඩ, මිරිස් කුඩු, තෙල්. මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ අල තෙල් එක හදාගන්න. මේ වීඩියෝ එක බලන අතරෙම මගේ YouTube channel එක subscribe කරලා මට සහයෝගයක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මේ කපාගත් අල ටිකට රස අණුව ලුණු කුඩු, කාකුඩු තෙහෙඳි කාලා, කෑලි මිරිස් මේ සැහැඳි එකමාරක්, මිරිස් කුඩු තෙහෙඳි කාලා මේ ටික ඔක්කොම එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. මිරිස් කුඩු රස අණුව එකතු කරගන්න පුළුවන්. මේ විදිහට අල කෑලි වලට ලුණු මිරිස් අල්ලන විදිහට හොඳට කලවම් කරගන්න. පෑන් එකට තෙල් ටිකක් එකතු කරගන්න. තෙල් ටික රත් වීගෙන එනකොට රම්ප, කරපිංචා, අමු මිරිස්, කුරුදු පොත්ත, ඒ වගේම තලාගත්ත එනසාසා කරාඹු නැටි මේ ටික ඔක්කොම එකතු කරලා කලවම් කරගනිමින් තෙම්පරාදු කරගන්න. මේ වෙලාවේදී ගින්දර අඩු කරලා තියාගන්න. විනාඩි දෙක තුනක් ඒ ටික තෙම්පරාදු වීගෙන එනකොට අල ටික එකතු කරගන්න. අල ටික එකතු කරගෙන මේ විදිහට හොඳට කලවම් කරගන්න. තෙල් එකත් එක්ක මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඒ අතරම උඹලකඩ තේ හැඳක් එකතු කරගන්න. රස අණුව ප්‍රමාණවල් වෙනස් කරගන්න පුළුවන්. ඔයා වෙජිටේරියන් කෙනෙක් නම් උඹලකඩ නොදාමුණත් මේක රසට හදාගන්න පුළුවන්. මේ විදිහට හොඳට කලවම් කරගන්න. මේ උඹලකඩ වල රස මේ අලයකට අල්ලන විදිහට කලවම් කරගන්න. කපාගත බීලුණු ටිකටත් කෑලි මිරිස් ටිකක් ලුණු ටිකක් එකතු කරලා කලවම් කරගන්න. බීලුණු ටිකත් අලයකත් එක්ක එකතු කරගන්න. මේ විදිහට හොඳට කලවම් කරගන්න. හොඳ සුවඳක් එනවා මේ වෙලාවේදී. කහබත් එකක් එක්ක එහෙම මේ අල තෙල් එක හොඳට මැච් වෙනවා. මං හෙල්දි විදිහට කහබත් එකක් හදන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාට අවශ්‍ය නම් ඒකත් බලන්න පුළුවන්. පියනින් වහලා කුක් කරගමු. වරින් වර පියන ඇරලා පොඩක් කලවම් කරගන්න. අල ටික කැඩෙන්නේ නැති වෙන්න මේ විදිහට කලවම් කරගන්න. දැන් නම් අල තෙල් එක ගානට ඇවිල්ලා තියෙන්නේ. බීලුණු ටිකත් හොඳට මැලවිලා තියෙන්නේ. මේ පේනව නේද? මේ වෙලාවේදී ලුණු රස, මිරිස් රස බලලා අඩුපාඩු තියනවා නම් නැවත එකතු කරගෙන ලිප් ඔෆ් කරගන්න. අල තෙල් එක ටිකක් නිමුණට පස්සේ දෙහි බින්දු කීපයක් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. දෙහි ටික හැම තැනටම ස්ප්‍රෙඩ් වෙන විදිහට හොඳට කලවම් කරගන්න.
අපි දැන් ඩිෂ් එකකට දාගමු. ඩිෂ් එකකට දානකොට කුරුදු පොතු, රම්පේ වගේ දේවල් ඉවත් කරලා දාගන්න. ඔයාලා දැක්කනේ මේ අල තෙල් එක උයන්න දාන්න නොදාන්න කාටත් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කියලා. ඒ වගේම මේ අල තෙල් එක හරිම රසයි. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේක හදලා රස බලලා මට කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් යාළුවොත් එක්කත් share කරන්න. මම නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.